අයුබෝවන් සුභ දවසක් සියලොම දෙනාට අදාපියාවේ සැප්තැම්බල් මාසි දහනමවනි දයින් නැරඹුණු සෙනසුරු අපලය දුරු කරගන්න හොඳම ශැණදින හතරාරගෙනයි. ඉදිරි වසරක කාලයට සෙනසුරු ක්‍රහයන්ගේ බලපෑමෙන් ඇතිවන සියලුම දෝෂ දුරු කරගන්ඩ. පුරාට්ටාසම් මාසම් නැමති මාසය මේවනකොටත් උදාවෙලයි තියන්නේ. ඉතින්න්නේ සඳහාවන විශේසිත පුද පූජා පැවැත්වීමට, සසුම දිනහத்தන විදිට මේවසන සැපතැම්බර් දහන්නමය විසි හය ඒවගේම ඔக்டෝம்பர் තුணන් දහயත්த்தන සෙනசුරාදාார் දිනයන් ඉතාමත් යෝග්‍ය බව ජෝතිශහි සඳහන් වෙනවා. සෙනසුරු දෝෂ පහසුවෙන්ම දුருුකරගන්න පුළුවන්විදේ කාලයක් වன புරට්ட்டாසි මාසේදී රතුළූුණු සහ සුදුலුණු භාවිතාන් නොකළයුතු අතර එම සෙනසුරාදා දිනවල உදෑසன, උදාවිසිට ගතවන පැ එකහමාරක කාලය. ශානි පූජා සඳහා ප්‍රශස්ථම කාල පරාසේ විදියට සලකනවා. ඒකට උදාහරණයක් විදිට සැප්තම්බන් විසිහය වෙනි සෙන සුරාදා. උදේ පහයි පනස් නමේ දලා හතයි විසි නමේදක්වා කාලය. මේ පූජාවට සුබම කාලේ විදියට හඳුන්නන්න පුළුවන්. මෙහිද දේවදානයේ විදියට උළුඳුවඩ එකොලාාකරී විසි එකකින් හරි තැනු මාලයක්. ඇසවර්ග පහකිින් වෙනවෙනම සෑදූ බත්. එකයන්නේ එළවලු බද දුන්තෙල් බත් කහබත් වගේ තුන්සි කොළ සහිත සුවඳ ජාලය මීටෙන් සා සහ කරාාවනැටි ස්වල්පයක් ද තලා දානවා. කඩල පලතුරු කජු මල්ලාදය තවශ්‍යයි. පූජාව තබන්නේ රිදී කාලයක් කොතලයක් වගේ යමක් ඉදිරියේ. මේක කෝවිලක තැමීමට හැකිනම් ඉතාමත් සු බයි. විදියට පූජාව තියලා. වෙන් කටේෂ්වර විෂ්ණු දෙව්‍යන්ට භක්තිමත්ක වැඳලා. සෙනසුරු දෝෂ සසාමනය කරනලෙස ඉල්ලලා ශනි නමස්කාරය කළයුතුව තියෙනවා. මේකද සීරුවායට ළඟපාත හින්දු කෝවිලක විශ්ණු දෙවියන්ට සහ සෙනතුරු පූජා පවත්වලා. සෙත් පැතිීමද ප්‍රමාණවත් වෙනවා. ඒවාගේම මුරින් කියපු සෙනසුරාදාදින හතර උදෑසන සෙනසුරු උදෙසා කළු රෙද්දකින්. අ පොට්ටනයක් සකසලා ඒ අබදය සහිත පහනකට දාලා. ඒ පොට්ටනිය පහනක්සේ ටැල්වීම ඉතාමත් සුබයි. ඒ වගේම ලුණු සුදුලුණු රහිත රසවත් එරවලු සහිත කෙසල් කොලේ ඔතනලද කෑමත් වම්පය ආබාධිත හිගනායිට මේ සෙනසුරාදා දිනවල දන්දීම. කළුදේ තඳ නිර්වාර්ණ වස්ත්‍ර දන්තීම ඉතාමත් ශුබයි. සාමාන්‍ය පරදි එළඟිතෙල් මිශ්්‍ර කිරිබත් කුලි කපුටන්ට කෑමටදීම වඩා ශුභ වෙන්නේ මේ සෙනසුරාද දින හත්තරදී. මේ සෙනසුරාද දින හතරම වේදීපව ෂනිකි ශාමාධී දින ලෙස හැඳින් වෙනවා. මේ දිනවල සහ ඒ මාසේ චැප්තැම්බර් දාහතේ සිට. ඔක්තෝම්බර් දාසයදක්වා කාලය. නියමිත වත් පිළිවෙත් කරලා, වෙන් කටේශ්වර විශ්ණ දෙවයන් පහදවා ගැනීමෙන් ශඥාපල සාමනය කරගන්න පුළුවන් කල්ලකට යළි සෙනසුරුවාපල උදා නොවනු ඇත ධනය බලය යසස සෞපාග්‍ය භූමි වාසනාව මේ කාරණහරහා ඔබ සමට උදාකර ගැනීමේ අවස්ථාවක් කුදාාවෙනවා. හැකි පරදි විශ්ණ දෙවියන් මූලික කරගෙන පූජා තියලා මනස ශක්තිමත් කරගැනීම මැනවී. මේ පුරට්ටාසම් මාසය අයිති විශ්ණ දෙවියන්ගේ වෙන් කටේශවරසරූපේටයි. වෙන් කටේෂා කියන්නේ විශ්ණ දෙවියන්ගේ පර්යාය නාමයක් බ්‍රහ්මාණ් සහ භවිෂ්යෝත්‍ර පුරාණයට අනුව මෙහි අරුත පාපය ඒ කියන්නේ අපලේ දුරු කිරීමයි. ඒ කියන්නේ කළ පාපය නිසා උදාවන අපල දුරු කරවීමට මත්තෙන් විවර කරවන්නදා යන අරතයි. තවද සංස්කෘතවලට අනුව වෙෙන් අනු පාපයද. කතයනූ ප්‍රති සංස්කරන බලයද වෙනවා. කෙසේ වෙදත් අගනි පුරාණයට අනුව සෙනසුරු නිසා උදාවන පිහිටාවන් සමනය කළ හැකේ වෙන් කටේශවන විශ්nu රූපකායටයි. පුරට්ටාසි මාසය කියලා කියන්නේ ඒ අනුව වෙන් කටේශවර සරූපය ශක්තිමත් කල්ලා සෙනතුුර දෝෂ පහසුවෙන්ම දුකරගන්න පුළුවන් පුරට්ටාසි මාසයයි. ඉතින්ම වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරඥන් අමතක් කරන්න එපා. ඔබතාමත් අප YouTube චැනලේ සබස්්‍රයිප් කලනත්නම් දන්න සබස්ක්‍රයි් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබවිතන ගෙන්වා ගැනීමට බෙල්ලයිකන්න එක කික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියල හිතනවනම් ලයි කල්ල යාළුවන්ටත් බලන්න ශයාා කරන්න.